වහන්සේ නමකගේ බුදු ගුණ සිහි කිරීමේ වටිනාකම ඇසුරෙන් අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ දායකත්ව දරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. බුද්ධ කියන වචනය බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ලබෝ කියන මහණෙනි බුද්ධ කියන වචනේ පවා කල්ප සිය දහස් ගණනේ ලෝකේ තුල අහන්නත් දුර්ලභ වචනයක්. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් ලෝකෙ මුණ ගැහෙනවා කියලා කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. එවැනි බුද්ධ ශාසනයක් ලැබිච්ච ඒ බුදු කෙනෙකුගේ බුදු ගුණ අහන්න ලැබෙන ඒ බුදු ගුණ ගැන පොත්පත් වලින් හරි කියවන්න ලැබෙන ඒ බුදු ගුණ මෙනෙහි කරන්න ලැබෙන පින්වන්ත කාලයක තමයි අපි ලෝකේ ජීවත් වෙන්නේ. අපිට ලෝකෙ දිහා බලනකොට ලෝකේ තියෙන ප්‍රශ්න ගැටලු කලකෝලහල මේ හැම දෙයක් තුළම අපිට මේ කාලය ගැන ලොකු එපාවීමක් කලකිරීමක් මේ ලෝකෙ තුල අපිට ඒක හැමදාම තියෙන දෙයක්. මේ ලෝකෙම පවතින්නේ දුක තුල. මේක තමයි ලෝක ස්වභාවය. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුල ජීවත් වෙන ඒ අකුසල්ම උපාදාන කරගත්ත ඒ තුලින් සතුට සොම්නස හොයන ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි අපේ වාසනාවට කල්ප 10000 ගානකින් මේ ලෝකයේ තුල හරියට මඩ ගොඩකින් උඩට නෙනුවක් පහළ වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වන්නේ මේ පෘථජන ලෝකයා හරියට මඩ ගොඩක් වගේ. ඒ මඩ ගොඩේ නෙළුමක් පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකෙට ආර්යයන් වහන්සේලාගේ පහළ වීම. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක සංඝයා උන්වහන්සේගේ ධර්මීය අනුගමනය කළ ධර්මීය හැසිරිලා ප්‍රතිඵල ලබන මේ ධර්ම මාර්ගේ ගමන් කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ලස්සන උපමාවක් පෙන්වනවා. යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශ්‍රාවක. අන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයන් කොයි වගේද? යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ. මේ මහපාරක් අයිනේ මඩවලක් තියෙනවා. ඉතාලම දුර්ගන්ධය හැමන අපිට මඩ කියනකොට මතක් වෙනවා. කුණු මඩ. මේ මඩ පිරිච්ච මඩවලේ නෙළුම් පිපෙනවා. ඒ නෙළුම මඩේ පිපුණට නෙළුමේ මඩ ගෑවෙන්නේ නැහැ. අර මඩෙන් උඩට මතුවෙලා ඒ නෙළුම පිපුණට පස්සේ ඒ නෙළුම නිසා ඒ පරිසරයම ලස්සන වෙනවා. සුවදවත් වෙනවා. අන්නේ උපමාව බුදුහාඳුර අරගෙන පෙන්නවා පුතජන ලෝකයා හරියට මේ අන්දබාල පුතජන ලෝකේ හරියට මඩ ගොඩක් වගේ. මිනිස්සු තුළ රාග, ද්වේෂ, මෝහ, ඉරිසියා, වෛරය එකට එක කිරීම කෝපකම් මේව පිරිච්ච ලෝකෙක අපි ඉන්නේ. හැබැයි ඒ ලෝකයේ තුලම බුදු කෙනෙක්ගේ බණ අහලා සද්ධාව ඇති කරගන්න තෙරුවන් සරණ යන සීලාදී ගුණධර්ම රකින නිතර බුදු ගුණ මෙනෙහි කරලා ජීවිතේ ධර්මයෙන් ආරක්ෂා කරගත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය හරියට අර මඩ ගොඩෙන්ම මතු වෙනවා. හැබැයි මඩ නොගෑවි මඩෙන් උඩට මතු වෙලා පිපිච්ච නෙළුමක් වගේ ඒ ලෝකෙම සුවඳවත් කරනවා, ලෝකෙම බබලන. ඒ නිසා පින්වතුනි ඔබ කොහේ හිටියත්, ඔබ ලංකාවේ හිටියත්, ඉන්දියාවේ හිටියත්, විරත් කොහේ හරි ඔස්ට්‍රේලියාවේ හිටියත්, ලෝකෙ කොයි රටක හිටියත් ඔබ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම්, ඔබ උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන කෙනෙක් නම්, ඔබ නිතර බුදු ගුණ සිහි කරන කෙනෙක් නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කෙනෙක් නම් ඔබ ඒ කොයි සමාජෙ කොතන හිටියත් ඒ සමාජෙන් උඩට මතුවෙච්ච නෙළුමක් වගේ ඒ පරිසරයේම ඉන්න තැන ඉඳන් ඔබ සුවඳවත් කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ජීවිතයේ වටිනාම දේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ඔබ දක්ෂ වෙන්න. පින්වතුනි බුදු බුද්ධ කියන වචනය අහපු දවසේම
බුදුහාඳුරෝ නොදැකම හිත සමාධිමත් වෙච්ච බුදුගුණ සිහි කළ සමාධි ආලෝකයක් පහළ වෙච්ච කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා. සුදත්ත සිටුවර ඇත්ත නම සුදත්ත. අනාථපිණ්ඩික කියන්නේ ඔහු බොහෝම දුගී මගේ යාචකයන්ට අසරණයට නිතර දන් දෙනවා. පිඬු දෙනවා. ආහාර දෙනවා. දන්සල් පවත්වනවා. එනිසා මිනිස්සු තමයි ඔහු ගැන කියන්න ගත්තේ ආ යා අනාථයන්ට පිඬු දෙන කෙනා. අනාථ පින්ඩික කියලා. මේ සුදත්ත සිටුවරයා නිතර සවස් නුවර ඉඳන් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් රජගහනුවරට යනවා. ඔහොම ගිය දවසක සුමිත්‍ර කියලා මිත්‍රයෙක්ගේ නිවසේ තමයි රාත්‍රී නවාතැන් ගන්න. ඉතින් ඔය ව්‍යාපාර කරනවා එනවා නිතර ඔය ගමනේ යෙදෙනවා. දවසක් රජගහනුවරට යනකොට ඒ සුමිත්‍ර මිත්‍රයාගේ නිවසට එන පාර සරසනවා මිනිස්සු පිළිලා. ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා පොඩිසේ සත් නංවනවා දජ පතාක මිනිසු බොහෝම සතුටින් යමකට සූදානම් වෙනවා. ගිහිල්ලා මිත්‍රය මොකද මේ ගෙදර ලොකු උත්සවයක් හද්ද මං දැනගෙන හිටියේ නෑනේ කිව්වා ඇයි දන්නේ නැද්ද ලෝතුරා බුදු කෙනෙක් පහල වෙලා උන්වහන්සේ මේ අසල රජගහ නුවර වේළුණාරාමේ වැඩ ඉන්නවා. ඔන්න ඉස්සල්ලාම බුද්ධ කියන වචනේ කනට වැටිච්ච දවසේ ඉඳන්. ඇයි දන්නේ නැද්ද ලෝතුරා බුදු කෙනෙක් පහල වෙලා කියලා. මේ සංසාරේ බුදු ගුණ සිහි කරන පින පින්වතුනි ඔබ මේ ජීවිතේ බුදු ගුණ සිහි කරනවා නම් ඔබ බුද්ධානුස්සතිය වඩනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව දියුණු කරන කෙනෙක් නම් ඒක ඔබට සංසාරේ ධර්මාවබෝධයේ පිණිස පාරමිතාවක් හැටියට ඔබේ ජීවිතේ ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියට බලයක් හැටියට ආර්ය ශ්‍රාවකයාට සීක බලයක් හැටියට ධනයක් හැටියට වැඩෙනවා. සුදත්ත සිටුවරයාට බුද්ධ කියන වචනේ ඇහෙනකොටම පෙර පින මතු වුණා. මුළු ඇඟම කිලිපොලාගෙන ගියා. අර වචනේ ඇහෙනකොට මුළු ඇඟම කිලිපොලාගෙන ගියා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට පුදුම සතුටක් ඇති වුණා උන්වහන්සේ ගැන අහලා දැනගන්න. දැන් අහන උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේ ගැන මිනිස්සු කොහොමද කියන්නේ? උන්වහන්සේ කොහොමද උන්වහන්සේ ගැන හඳුන්වලා දෙන්නේ? අර කට්ටියකින් අහනවා. ඔයා දැකලා තියෙනවද උන්වහන්සේ මොන ගැහුණාද? මේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා තියෙනවද? මිනිස්සු කියනවා කලබල නැතුව ඉන්න හිත උන්වහන්සේ වඩිනවා ධානෙට. සංඝයා පිරිවරාගෙන. ඇත් දෙකින්ම දැක ගන්න පුළුවන්. ඉවසුමක් නෑ දැන් බුදු ගුණ දැනගන්න ආසාව. ඉතින් ඔය අතරේ අහනකොට කට්ටිය කියනවා උන්වහන්සේ අරහන් නිකිලස් කෙනෙක් කියලා කියනවනේ. සම්මා සම්බුද්ධ කියනවනේ ගුරු උපදේශ රහිතවම මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලුනේ විද්‍යාචර්ණ සම්පන්න උන්වහන්සේ මහා ප්‍රඥාවක් අවබෝධයක් ඇති කෙනෙක්. ඒ අවබෝධයට ගැලපෙන චරණ සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක්. අපි විස්තර ඇතුව කියන අෂ්ට විද්‍යා පසළොස් චරණ මේ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක් සුගත මේ ලෝකේ සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනටපත් වෙච්ච කෙනෙක්. සමහරු කියන උන්වහන්සේ ලෝකවිදු. මේ ලෝකේ ගැන, විශ්වය ගැන, ලෝක ධාතු ගැන අපිට නොපෙනෙන ලෝක ගැන පවා පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තර පුරිස ධම්ම සාරති උන්වහන්සේට ඕන කෙනෙක් දමණය කරන්න පුළුවන්. පින් ඇති අය ඊර්දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමණය කළ නිවන පිණිස හික්මවනවා. තව මොනවද උන්වහන්සේ ගැන කියන්නේ කියලා අහනවා. ඉතින් සමහර කියන උන්වහන්සේ සත්තා දේව මනුස්සාන දේව මිනිසුන්ගේම සාස්ත්‍ර උන්වහන්සේ දෙවියන්ටත් නිවන් මඟ පෙන්වන්නේ උන්වහන්සේ. බුද්ධ අවබෝධ කරගත් ධර්මයේ මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරන කෙනෙක්. භගවා මේ ලෝකේ පහළ වෙච්ච මහා පින්වන්ත භාග්‍යවන්තම කෙනා. දැන් මේ බුදු ගුණ ගැන සම්පූර්ණ මිනිස්සු මේ බුදු ගුණ ගැන දැනගෙන හිටියන්නේ මේ වෙනකොට. ඒ මිනිස්සු තමන් අහලා තියෙන දේවල් උන්වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා ඉතින් අර වැඩ කරන මිනිස්සු කිව්වා. දැන් මේ අහගත්ත කරුණු ටික ඔස්සේ සුදත්ත සිටුවරයා බුදු ගුණම හිතනවා. බුදු ගුණ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන තාම බුදුහාමුදුරුවෝ ඇස් දෙකින් දැකලත් නැහැ. හැබැයි හිත එකඟ වෙනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. එදා රාත්‍රී නිින්දට ගියා. දැන් ඉවසුමක් නැහැ. පහෝදා උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ දකින්නක
කල්පනා කරා නිදා ගන්න කලින් කල්පනා කරා බුදු ගුණ මෙනෙහි කරලා උන්වහන්සේ දානිත වඩින්න පෙර මං යනවා උන්වහන්සේ මුණ ගැහෙන උදෑසනේ මං ගිහිල්ලා උන්වහන්සේ මගේ ඇස් දෙකින් උදේ පාන්දර මං දැක ගන්නවා ඒ තරම් සද්ධාව දැන් නිදා ගන්න ගිහිල්ලා නිින්ද යන්නේ බුදු ගුණම සිහි වෙනවා බුදු ගුණ සිහි වෙනකොට බලන්න මේ බුදු ගුණ වල තියෙන බලය බුදු ගුණ සිහි වෙනකොට හිත සමාධි ආලෝකයකට පහළ වෙනවා බුද්ධානුස්සති භාවනාවේ හිත එකඟ වෙනකොට සමාධි ආලෝකයක් ආලෝක සංඥාව පහළ වෙන හිත එළිය වෙලා මුළු පරිසරයේම දවල් ආලෝකය වගේ හිතෙන් එළිය වෙලා පේනවා මේ රාත්‍රියේ බුදු ගුණම සිහි වෙනවා බුදුහාඳුර අරමුණු කරගෙන හිතේ බුද්ධානුස්සතිය වැඩෙනවා රාත්‍රී බුදු ගුණ මෙනෙහි කර කර ඉඳලා මහ රාත්‍රී ඇස් ඇරියා බලනකොට සමාධි ආලෝකෙ නිසා පරිසරය එළිය වෙලා පේනවා මේක ධර්මයේ තියෙන වෙනම භාවනා හැටියට භාවනා කරන සාමීන් වහන්සේලා නිදිමත නැති කරගන්න ආලෝක සංඥාව දිවා සංඥාව වඩන්න කියනවා මේ දවල් කාලේ තියෙන ආලෝක සංඥාව හිතට අරගෙන ඒක සංඥාවක් හැටියට හිතේ පුරුදු කරගන්න දිවා සංඥාව දවල් කාලේ සංඥාව ආලෝක සංඥාව කියන ආලෝකයේ තියෙන සංඥාව මේක පුරුදු කරන්න පුළුවන් දෙයක් හිත ඇතුළේ ඒක භාවනා කරන අය වඩන දෙයක් එතකොට කෙනෙකුට ওই සමත භාවනා මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් බුදු ගුණ මානසිකාරය වෙන්න පුළුවන් සමහර භාවනා වඩනකොට හිත යම් ප්‍රමාණයකට එකඟ වෙනකොට ওই සමාධි ආලෝක පහළ වෙනවා ඒක හැමෝටම නොවෙන්න පුළුවන් ඒක සමහරුන්ගේ සංසාරික ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිලා තියෙන ආකාරය මත පහළ වෙන දෙයක් දැන් සුදත්තට සමාධි ආලෝකයක් පහළ වෙනවා පරිසරය එළිය වෙලා වගේ පේනවා බුදු ගුණම සිහි කර කර එහෙමම නැකිතලා ගමන උදේම පිටත් වුණා දැන් එතකොට අපිට පේනවා බුදු ගුණ සිහි කර කර වෙන වැඩක් කරන්න පුළුවන් එහෙනම් අපිට පේනවා බුදු ගුණ සිහි කර කර තමයි සුදත්ත සිටුවරයා උදේ පාන්දර ලෑස්ති වුණා බුදු ගුණ මානසිකාරයෙන්ම උදේ පාන්දර බුදුහාඳුර දකින්න පිටත් වුණා සමාධිය දිදුන්නේ බුදු ගුණ මානසිකාරයෙන්ම සමාධි ආලෝකයෙන්ම බුදුහාඳුර හොයාගෙන වේලුවනේට යනවා ඔහොම යන්නේ දැන් මහා රාත්‍රී හැබැයි සමාධි ආලෝකයෙන් පරිසරය එළිය වෙලා තමන් යන මාර්ගයේ හොඳට පේනවා තමන්ට ඔහොම ටික දුරක් යනකොට පය පැකිලුණා අපි තුන් ගලක වැදිලා හරි විසිරලා ගියා වැටෙන්න ගියා අන්න එතකොට සමාධිය බිඳුණා සමාධිය බිඳෙනකොටම හිතට බයක් ආවා අර ආලෝකේ නැති වුණා අන්ධකාරය ඇති වුණා සමාධි ආලෝකේ නැතුව ගියා හිතට යම් බයක් ඇති ගැනීමක් ආව මම මහ කැලේක අතරමං වුණා නේද මොකද්ද බට උනේ කියලා ඒ බය හිතට එනකොටම දේවතාවරු අහසේ ඉඳගෙන එක දෙවි කෙනෙක් අහසේ ඉඳන් ගාථාවක් කියනවා සතං අස්සි සතං අස්සා සතං අස්ස ශරීරත සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩල ඒකස්ස පද වීතිහාරස්ස කලණ්ණාගන්ති සෝලසින් කියලා ওই ගාථාව කියනවා මේ ගාථාවේ තේරුම ඒ කාලේ දැන් අදත් ඔබ දැකලා ඇති සමහර රටවල් තවත් රජ කෙනෙකුට රටකට තෑග්ගක් වශයෙන් ඇත්තු දෙනවා අපිටත් ලැබිලා තියෙන ලංකාවේ අපි දන්නවා අපේ රටක ඉන්දියාවෙන් ලැබිලා තියෙන ඉන්දි රාජා කියලා කියන ඔබ පෙරහැර යනකොට දල්දා පෙරහැර යන ඇත්තු දැකලා ඇති සමහරුන්ට කියන බුරුම රාජා එතකොට බුරුමෙන් අපේ රටට ලැබිච්ච රාජකීය පරිත්‍යාගය එතකොට මේ වගේ එක එක රටවල් තමන්ගේ රටේ තියෙන වටිනා දෙයක් තවත් රටකට රාජ්‍ය නායකයෙකුට තෑන්කස් දෙනකොට ඇටෙක් දීලා තියෙන බුදුහාමුදුරන්ගේ කාලේ නිකන් නෙමෙයි දෙන්නේ ඇතා ආභරණ වලින් සරසලා සර්වාභරණෙන් සරසපු හස්තියෙක් දන් දෙනවා අස්සෙක් දෙනවා ආභරණ වලින් සරසපු අස්තු රතයක් දෙනවා ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ ඒ 11 මහ ජනපද අතර ඒ රජවරු ගොඩක් රජවරුන්ට අන්තපුර හිටියා ඒ රජවරු අනෙක් රාජ්‍යයේ එක්ක සම්බන්ධතාවයක් හිතවත්කමක් ඇති කර ගන්න ඕනේ වුණාම තමන්ගේ රාජකීය ශාස්ත්‍රීය රාජ පරම්පරාවේ රාජ කුමාරිකාවක් රජුරුවන්ගේ අන්තපුරේ වෙනුවෙන් තෑගි කරලා පිටත් කරනවා එතකොට මේ වගේ අස්සය ආභරණ පුරවපු අස්තරත
කන්‍යාව මේ වගේ ඒවා තෑගි හැටියට රජවරු රජවරු අතර තෑගි දීලා තියෙනවා. එතකොට මේ ගාථාවෙන් ඒවැ වටිනාකම ඒ කාලේ මිනිස්සු සැලකුවේ මේක මහා වටිනා දෙයක්. ආවරණ පුරවපු හස්තියක් ලැබෙනවා කියන විශාල වටිනා තෑග්ගක්. කොහොම තමයි මිනිස්සු හිතුවේ. එතකොට මේ දේවතාව අහසේ ඉඳන් කියනවා සතං අස්ති සතං අස්සා සතං අස්ත ශරීරත. ආවරණ පුරවපු අස්සයෝ ලක්ෂයක්. අස්ත රත ලක්ෂයක්. ඒ වගේම ඇතු ලක්ෂයක්. ආවරණ පුරවපු ඇතුන් ලක්ෂයක්. කන්‍යාව ලක්ෂයක්. බොහොම ලස්සන රාජ කුමාරිකාවරු සර්වාභරණයෙන් සරසපු ලක්ෂය බැගින් එකිනෙක දෙන්නෙක් මේ ඔක්කොම එකතු කරලා යම් කිසි කෙනෙක් වටිනාකමක් හැටියට මේවා තෑගි දෙනවා. ඒවැ සියලුම වටිනාකම එකතු කරාත් බුදු කෙනෙක් දකින්න බුදු ගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක්වත් ඒවා වටින්නේ නැහැ කියන කලන්නාංකන්ති සූලසී. ඒව හරියට බුදු කෙනෙක් දකින්න තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ. 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියන අය. එහෙනම් අපිට පේනවා මේ ලෝකේ තෑගි හැටියට යම් තාක් වටිනාම දේවල් ලැබෙනවද? ඒවා ලක්ෂ ගණනින් ලැබුණත් ඒ සියල්ලේ වටිනාකමට වැඩි. බුදු ගුණ සිහි කරගෙන එක පියවරක් ඉදිරියට තියනවද? ඒකේ වටිනාකම මිල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් ඔබට මේ උදාහරණයෙන්ම තේරෙනවා බුද්ධානුස්සතියක තියෙන වටිනාකම. දැන් බලන්න බුදු ගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරක් ඒ තරම් වටිනවා නම් ඔබ වාඩි වෙලා පැය භාගයක් බුදු ගුණ සිහි කරොත් ඔබට දිනපතා බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට වඩන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිත පිහිටවාගෙන බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් මොනතරම් පිනක් බුදු ගුණ සිහි කරද්දී ඔබේ ජීවිතේ රැස් වෙනවද? බුදු ගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදු ගුණ ගැන ඔබේ හිත පැහැදුනා නම් එින් ලැබෙන විපාකයක් අචින්තියයි. දැන් අර අහසේ ඉඳන් අර දේවතාවෝ ඒ ගාථාව කියනකොට සුදත්ත සිටුවරයාට ආයිමත් බුදු ගුණ සිහි වුණා. මේ මම මේ බුදු කෙනෙක් දකින්නේ යන්නේ බම් මේ යන ගමන කොච්චර වටිනා දෙයක්ද? එවැනි උතුම් බුදු කුණේ බුදු කෙනෙක් වනේ අද මට දකින්න ලැබේවා උන්වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්දයි කියලා සිහි වෙනකොට සැනින් ආහිත එකඟ වුණා. සමාධි ආලෝකේ පහළ වුණා. අර අන්ධකාරය නැති වුණා. දැන් ආයෙමත් බුදු ගුණ සිහි කර කර වේල් වනේ පැත්තට යනකොට ආයෙමත් දෙවනි වතාවටත් අර වගේම මගදී පය පැකිලිලා වැටෙන්න ගියා. සමාධිය බිඳුණා. දෙවනි වතාවේ දේවතාවරු අහසේ ඉඳන් අර ගාථාව කිව්වා. ආයිම සමාධිය ලැබුවා. ওই වගේ තුන් වතාවක් සමාධිය බිඳෙනකොට අහසේ ඉඳන් දෙවිවරු බුදු ගුණ කියලා ඒ බුදු කෙනෙක් දකින්න යන වටිනාකම අහසේ ඉඳන් කියමේ හිතේ බුදු ගුණ ගැන මානසිකාරය ඇති කෙරෙව්වා. එහෙනම් ඔබ හිතන්න බුදු ගුණ සිහි කරගෙන යන පියවරක දෙවියන් පව අහසින් බුදු ගුණ සිහි කරන කෙනාට උපකාර කරමින් අහසින් එනවා. කොච්චර දෙවියන්ගේ පිහිට රැකවරණයක් ලැබෙනවද බුදු ගුණ සිහි කරන කෙනාට? එදා අපේ බුදුරජාණන් වහන්සේ උදෑසනින් අවදි වෙලා උන්වහන්සේ හිමිදිරි උදෑසන අවදි වෙනවා. දවසේ පැය දෙකකටත් අඩු කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ සිංහසීයාවෙන් සැතපෙන්නේ. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මං පිහිට වෙන්නේ. එහෙම බලනකොට ඈතින් දැක්කා සුදත්ත සිටුවරයා බුදු ගුණ සිහි කර කර යන ගමන ඔහුගේ හිත බුදුහාඳුර දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මාව අඳුනගෙන මට කතා කරනවා නම් ඔහු එහෙම හිතනවා. බුදුරජාණන් වහන්සේ වේල් වනයේ ඇතුල් වෙන දොරටුව ළඟට ඉදිරියට වැඩම කරලා ගහක් යට විවේකීව වැඩ සිටියා. සුදත්ත සිටුවරේ ඇතුල් වෙනකොටම මෙහි ඉන්න සුදත්ත කියලා බුදුමොයින් බුදුරජාණන් වහන්සේ සුදත්තට කතා කරන මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. එහෙම දන ගහලා වැඳගත්තා. දනිස් දෙකින් වැඳගෙන වැඳගෙන ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිමදිමින් නලල තියාගෙන වන්දනා කරා. ස්වාමීනි මම සුදත්ත. මම සුදත්ත. මමයි සුදත්ත. අනේ ස්වාමීනි මට දහම් දෙසන සේක්වා. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේම
ධර්ම දේශනාව කරා ඒ බණහලා සුදත්ත එතනදිම උතුම් සෝවාන් ඵලයට පත් වුණා. පින්තුනි සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ. බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ. යාට ධර්මයේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. සංඝේ අවිච්ඡා ප්‍රසාදේ. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙන තුනුරුවන් ගැන මේ ලෝකෙ යුද්ධ දහහක් දිනනවට වඩා කාම ලෝකයේ අධිපති භාවයේ දරනවටත් වඩා මේ ලෝකයේ අධිපති වෙන ශක්‍ර දෙවියා මේ චක්‍රවර්ති රජෙක් වෙලා උපදිනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති ශක්‍ර පදවිය ලබනවටත් වඩා සෝතාපට්ටි ඵලය ශ්‍රේෂ්ඨයි. ඒ උතුම් සෝතාපට්ටි ඵලය පළවෙනි දවසේම සුදත් සිටුවරයට ලැබුණා. පින්වත්නි බුදු ගුණ සිහි කරද්දී රැස් වෙන පින ඔබ හිතන්න ඔබ අහලා ඇති මට්ට කුණ්ඩලී කතාවස්තු. එදා මේ කතාව ඔබ දන්නවා. මිනි දරුවා බොහොම ධනවත් සිටු පවුලක ඉපදුන හැබැයි මසුරු තාත්තෙක් හිටියේ. ලෝභ කෙනෙක්. මේ දරුවා ළෙඩ වුණාට පස්සේ වියදම් කළ දරුවට බෙහෙතක්වත් අරන් දුන්නේ නැහැ. එච්චර මසුරු ලෝභ සිටුවරේ. අවසානයේ ළමයව ගිහිල්ලා වෛද්‍යවරු එක්ක නිකන් කතා කරනවා මෙන්න මේ වගේ ළෙඩකට නිකන් මොන වගේ බෙහෙතක් හරියයිද? ඉතින් වෛද්‍යවරු කියනවා එහෙම ළෙඩක් නැහැ කි මේ වගේ ඇවිල්ලා හිමීට ඒ වගේ බෙහෙත් හදලා දෙනවා. වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න නැහැ දරුවා පෙන්නලා සල්ලි දෙන්න වෙයි කියලා. ඒ වගේ මසුරු තාත්තේ. අවසානයේ මේ ළමයාට ළෙඩේ වැඩි වෙලා මරණාසන්න වෙනකොට කල්පනා කරා දරුවා මැරුණොත් එහෙම මිනිස් වෙයි ගෙදරට. එතකොට මගේ වස්තුව දීපල දකි ළමයා එහෙම ඇද පිටින්ම උස්සලා බොහොම අමාරුවෙන් ගේ පිළිකන්නේ තිබ්බා. ළමයාට හැරෙන්නවත් බැ බිත්තිය දිහාවට හැරිලා අමාරුවෙන් පනා දිනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේ දරුවව යොමු වුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක මේ දරුවට බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුණු සුගතියක්. එතකොට බලන්න බුදුහාඳුරෝ මේ මට්ට කොණ්ඩලී දරුවට දහම් දෙසුවේ නැහැ. ඔහුට ගැඹුරු ධර්ම කරුණු කියලා දුන්නේත් නැහැ. ඔහු කාලයක් ධර්මයේ පුරුදු කෙරෙව්වෙත් නැහැ. බුද්ධ දර්ශනයේ පවා එතනදී මේ දරුවා රිද්දී පැත්තට හැරිලා මරණාසන්නව අමාරුවෙන් ඉන්නේ නැද්දී මහා කාර්මික බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා බුද්ධ රශ්මි දහරාව බිත්තියට අදිෂ්ඨාන කරලා යොමු කරා. ඒ බුද්ධ රශ්මි දහරාවෙන් බුදුහාමුදුරන්ගේ බුදුරුව ඒ බිත්තියෙන් මැවිලා පෙවුණා. ඡායාවක් වගේ. බුදුහාමුදුරුව දිහා හැරිලා හරියට දැක්කේ නැහැ. ඒ බුදුරැස් වලල්ලත් එක්ක බුද්ධ රශ්මි දහරාවයි බුදුහාමුදුරන්ගේ බුද්ධරුවයි ඒ තුලින් හිත පැහැදුනා. හේම මරණයටපත් වුණා. දිවි ලෝකෙ ඉපදුණා. එතකොට හිතන්න කෙනෙකුට බුදුහාමුදුරුව දැකීමෙන් ඡායාවක් දැක්කා. ඡායා මාත්‍රයක් දැක්කා. බුදු කෙනෙකුට අනේ සාදු කියලා වන්දනා කරත් හිත පැහැදු පමණින්ම අකුසල යටපත් වෙලා සුගතිය යනවා නම් මේ බුදු ගුණ මානසිකාරී කියලා කියන්නේ මහා පුදුම පිනක්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි මයි සද්ධා මත්තම් පීම මත්තම් සබ්බේති සග්ග පරායනෝ. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබුණා සබ්බේතේ සග්ග පරායනයි සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. එහෙමනම් ඔබට මේ ජීවිතයේ වටිනාම දේ තමයි බුදු ගුණ මානසිකාරය. ඒ තුලින් විශාල ආරක්ෂාවක් හදාගන්න මුලින්ම මේ ධර්ම මාර්ගේ වඩන්න පටන් ගන්න කෙනෙක් කියන්නේ මම කොහොම හරි නිවන් දකින්න ඕනේ. අඩුම ගාන මට සෝවාන් වෙන්න තියෙනවනම් කොහොම හරි අපායෙන් මිදෙන්න තියෙනවනම් ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ පෙන්වන ඉලක්ක. මේ ධර්මයේ වඩන ශ්‍රාවකයාගේ ඉලක්කය. හැබැයි මේ ඉලක්කයට යන ශ්‍රාවකයා පළවෙනිම දේ තමයි මේ දේශනා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් නම් අනුගමනය කරන්නේ. මේ ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මේ අවබෝධය ගැනයි අපි හිත පහදවාගන්නේ. දැන් පින්වතුනි සද්ධාව කියලා කියන්නේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගැනීම. එහෙමනම් බුදුහාමුදුරන්ගේ අවබෝධය ගැන නම් හිත පහදින්නේ
ඒ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ධර්මයේ ගැන හිත පහදිනවා කියන්නේ එයා මේ ධර්ම මාර්ගය තුල පැහැදිලිව නිර්වෘත තේරුම් අරගෙන ධර්ම මාර්ගයේ වඩන කෙනෙක් බවට පත් වෙනවා. අපි බලමු බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට වඩන්නේ කොහොමද කියලා. දැන් ඔබට බුදු ගුණ ගැන බුදු ගුණ වල වටිනාකම බුදු ගුණ සිහි කිරීම මේ ගැන යම් දැනුමක් තියෙනවා. අපි සරලවම කොහොමද අපි බුදු ගුණ මෙනෙහි කරන්න පටන් ගන්නේ? මතක තියාගන්න ඕනම ඉරියව්ව තිත්තං චරං නිසින්නවා සයන ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා නම් ගොඩාක් හොඳයි. එතකොට අපේ හිත විසිරෙන්නේ නැතුව තැම්පත් කරගන්න පහසුයි. ඔබ බද්ධ පරියන්කින් හෝ කාන්තාවක් නම් අර්ධ පරියන්කින් වෙන්න පුළුවන්. එහෙමත් ඉඳ ගන්න අමාරු ධනිස් සමාරුවක් හරි සමාරු ඔපරේෂන් කරලා මොනවා හරි ලෙඩක් තියෙන්න පුළුවන්. කොන්දේ අමාරුවක් ධනිස් නමන්න බෑ ඇක්සිඩන්ට් එකක්. පුංචි පුටුවක හරි වාඩි වෙන්න. පහසු විදිහකට වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් ඉරියව්වක් හදාගන්න. එහෙම පුරුදු වෙච්ච කෙනෙකුට හිතගෙන ඉන්නකොට ගමනක් යනකොට සක්මන් කරන ගමන නිදා ගන්න ගියත් නිින්ද යනකම් බුදු ගුණ සිහි කරන්න පුළුවන්. හැබැයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ මුලදී පුරුදු වෙයි. ඊට පස්සේ සතර ඉරියව්වෙන්ම බුදු ගුණ මෙනෙහි කරලා ඒක පුරුද්ද වඩා ගන්න පුළුවන්. බුදු ගුණ සිහි කරද්දී මතක තියාගන්න බුදු ගුණ කියන්නේ අචින්තයයි. ඔබටවත් මටවත් මාර්ගඵලලාභී ශ්‍රාවකයෙකුටවත් ඊළඟට රහතන් වහන්සේලාටවත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටවත් බුදු ගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් නැහැ. සද්ධාව තියෙනවා, සද්ධායින්දේ පරිපූර්ණයි රහතන් වහන්සේලා තුල. හැබැයි බුදු ගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන්නේ තවත් ලෞතුරා බුදු කෙනෙකුට පමණයි. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ලෞතුරා බුදු කෙනෙක් වෙන කිසිම දෙයක් දේශනා නොකර කල්පයක් පුරාවට බුදු ගුණම දේශනා කරනවා නම් කල්පය අවසන් වෙනවා, බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ බුදු ගුණ වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඊටාම බුදු ගුණ ස්වල්පයක් අපි මෙනෙහි කළ සද්ධාව ඇති කරගත යුතු බුදු ගුණ හකුල වල කැටි කරලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. කී අතර අපි දන්නවා චතු විසරද ඥාන, නව අරහදී බුදු ගුණ, ඊළඟට දස බල ඥාන, තිසත්ත්‍ය ඥාන, සූවිසි ප්‍රතිඥාන, ඔය වගේ බුදුහාඳාගේ බුදු ගුණ, ඒ අවබෝධ ඥාන ගැන අපි වෙන වෙනම ඔබ ඕන තරම් බණ අහලා ඇති. අපි නව අරහදී බුදු ගුණ ගොඩක් බුද්ධානුස්සති භාවනාවට යොදාගන්නේ මේ බුදු ගුණ නමේ මෙනෙහි කිරීම. බුදු ගුණ නමේ ගත්තොත් ඔබ පුංචි කාලේ ඔබ බෞද්ධයෙක් නම් පොඩි කාලේ ඉඳන් අපි ඉතිපිසෝ ගාථා ඔබට කටපාඩම් ඇති. ඉතිපිසෝ භගවා අරහං, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේ. සෝ භගවා, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං, ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේ, ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වනසේ, සුගතෝ සුගත වනසේ, ලෝකවිදු ලෝකවිදු වනසේ, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්ථාන, බුද්ධෝ භගවා, මෙන්න මේ බුදු ගුණ නමය ගැන ඔබට පොත්පත් හොයාගෙන වැඩි විස්තර බුදු ගුණ ගැන කියවලා හොඳට තේරුම් ගන්න පුළුවන්. සරලව මේ බුදු ගුණ වල සරල අර්ථය තේරුම් ගන්න. ඔබට ඊටාව කෙටියෙන් සරලව මම තේරුම් කරලා දෙන්නම්. අරහං කියන බුදු ගුණේ. අරහං කියලා කියන්නේ ඒකේ අර්ථ ගොඩක් තියෙනවා, සරලව තේරුම් ගන්න. රාග, ද්වේෂ, මෝහ ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වනසේක. ඔන්න ඔබත් මමත් සරණ ගිය බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වනසේක. රහසින්වත් පව් නොකළසේක. උන්වහන්සේ රහසින්වත් පව් කරපු කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධිය විතරක් නෙමෙයි, රහසින් මිනිස්සු ඉන්න ප්‍රසිද්ධියේ පව් කරන්නේ. හැබැයි රහස හැංගිලා අහු නොවෙන්න කොච්චර වැරදි වැඩ කරාද සැලසුම් හදන මිනිස්සු ඉන්නවද? ලෝකේ සමහර ශාස්ත්‍රවරු කියාගත්ත අය එවැනි දෙබිඩි ජීවිත ගත කරපු අය ගැන බහල ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක. අරහං මේ ලෝකේ ආමිෂයෙන් ප්‍රතිපක්තිය පූජා ලබන්න
දෙව් මිනිසුන්ගේ මාමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුම කෙනා. දැන් අදත් බලන්න බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 2500 ගණනක් ගියත් මේ ලෝකේ පුරා දවසකට උන්වහන්සේ වෙනුවෙන් කොච්චරනම් ආමිසි ආහාර වශයෙන් බුද්ධ පූජා තියෙනවද? ගිලම්පස කොච්චර පූජා කරනවද? කොච්චර දන් දෙනවද උන්වහන්සේට? කොච්චර මල් පූජා කරනවද? උන්වහන්සේ වෙනුවෙන් කොච්චර සුවඳ දුම් දාලනවද? කොච්චර පහන් පූජා කරනවද? ඒ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා පූජා කරා. ඊළඟට ප්‍රතිපක්තිය උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරමින් පූජා පවත්වන මේ ලෝකයේ දෙව් මිනිස් ලෝකයාගේ මාමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි අරහන්. දැන් ඔන්න ඔය වගේ ඔබට සරලව අරහන් ගුණය ගැන තේරුම් ගන්නවා. ඊළඟට සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතවම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. උන්වහන්සේට ගුරුවරු හැටියට ඔබහල ඇති ආලාර කාලා. ආලාර කාලාමගින් නිවන් මඟ දැනගත්තේ නැහැ. ඔහු කියලා දුන්නේ අරූප සමාපත්තිය. ඒකත් ආලාර කාලාම එක්ක සාකච්ඡා කරලා සුළු මොහොතකින් උන්වහන්සේ තමන් විසින්ම භාවනා කරලා අවුරුදු ගාණක් උත්සාහ කළ යුතුදී සුළු මොහොතකින් අත්දැක්කා. ආලාර කාලාම පුදුමයට පත් වුණා. මම කවදාවත් ඔබ වගේ ලක්ෂීන් දැකලා නැහැ. ඔබ කැමති නම් අපි මේ ශිෂ්‍යයන්ව දෙකට බෙදාගෙන අපි මේ ආයත අනුශාසනා කරමු. උන්වහන්සේ කියලා හිතියා මගේ ඉලක්කය මේක නෙමෙයි මම විමුක්තියක් හොයාගෙන යන කෙනෙක්. බුද්ධක රාම පුත්ත ළඟට ගියා. ඔහු සමග සාකච්ඡා කරා. ඔහු කියලා දෙන්නේ අරූප ඉහළ ධ්‍යානයක් ගැන විතරයි. ඒ ගැන සාකච්ඡා කළා. පැත්තකින් වාඩි වුණා. සුළු මොහොතකින් මේ ධ්‍යානය තමන්ම සාක්ෂාත් කරගත්තා. බුද්ධක රාම පුත්ත පුදුමයට පත් වුණා. මම අවුරුදු ගාණක් වෙහෙසිලා මගේ ශිෂ්‍යයන්ට මේ භාවනාව දියුණු කරගන්න හැටි කියලා දෙන්න. ඔබ මහා පුදුම කෙනෙක්. ඔබ සුළු මොහොතකින් මේ ස්වභාවය ඔබ අධ්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඔබ කැමති නම් අපි මේ ශිෂ්‍යයන්ට අනුශාසනා කරමු. මගේ ශිෂ්‍යයන්ගෙන් කොටසක් මම ඔබට පවරන්නම් කියලා. උන්වහන්සේ කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ගෙ නෙමෙයි. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කරක්‍රියා කරා. අවසානයේ තමන්ම අත්දැකීමේ දුෂ්කරක්‍රියාවේ ප්‍රතිඵලයක් ලබන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන දුෂ්කරක්‍රියාව අතහැරියා. එදා සුජාතාවගේ කිරිපිඩු දානි වළඳලා සොත්තියේ බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවණි. දස බිම්බරක් මාර සේනා උන්වහන්සේ වළක්වන්නා කවුරුත් උදව්වට ආව නෙමෙයි. ඒ වෙනකොට උන්වහන්සේ බුදු වෙයි කියලා බලාගෙන හිටපු දෙවිවරු පවා මාර සේනා ගිරිමේකලා කියන ඇතු පිට නැගලා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන එනකොට සියලු දෙනා උන්වහන්සේ අතහැරලා පලා ගියා. උන්වහන්සේ දුෂ්කරක්‍රියා කිරීම අතහරින්නකොට අර උපස්ථාන කර කර හිටිය පස් දෙනා පස්වක භික්ෂූන් ඉඳන් උන්වහන්සේ අතහැරලා ගියා. තමන්ගේ ඉලක්කය උන්වහන්සේ අතහැරියේ නැහැ. තනියම ගුරු උපදේශ රහිතවම බෝධි මූලයේදී තමන්ගේ පාරමී ධර්ම සිහි කළ පොළොවට ශ්‍රී හස්තේ තියලා සත්‍යක්‍රියා කරා. මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා. මාර්යා සේනාවත් එක්ක පලා ගියා. තමන් විසින්ම ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගත්තා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයේදී හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥාන, දෙවෙනි යාමේ චතුප්පාත ඥාන, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අන්න බුදුගුණ සිහි කරන කෙනා සම්මා සම්බුද්ධ කියන ගුණය සිහි කරනවා. භාවනාවට වාඩි වෙලා දැස් පියාගෙන බුදුහාමුදුරන් හිතෙන් අරමුණු කරගෙන මෙනෙහි කරනවා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරු උපදේශ රහිතවම බෝධි මූලයේදී තමන් වහන්සේ විසින්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානයි. රාත්‍රී දෙවෙනි යාමේ චතුප්පාත ඥානයි. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසුවා. බෝධි මූලයේදී සියලු කෙලෙසුන්ගෙන් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි සම්මා සම්බුද්ධයි කියලා දැස් පියාගෙන බුදුගුණ සිහි කරා. ඊළඟට විද්‍යාචන්න සම්පන්න
විද්‍යා කියන්නේ අවබෝධය, චරණ කියන්නේ සිල්වත්කම. අවබෝධය ගැන ගත්තොත් උන්වහන්සේගේ අවබෝධඥාන, පුප්පේ නිවාසානුස්සති ඥාන, චතුප්පාද ඥාන, ආසවක්ඛේ ඥාන, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විඥානන, ඉන්ද්‍රිය ඥාන, ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥාන මේ වගේ නොයේ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. චරණ ඒ අවබෝධයට ගැළපෙන සිල්වත් ජීවිතයක් පසලොස් චරණ ධර්ම හැටියට විස්තර වෙයි. මෙන්න මේ බුදු ගුණ ගැන යම් මට්ටමේ තේරුම් අරගෙන බුදුහාමුදුර අරමුණු කරගෙන හිතනවා මම සර්ණගේ බුදුරජාණන් වහන්සේ විචාචන සම්පන්නව නැසේ. උන්වහන්සේ අවබෝධයට ගැළපෙන සිල්වත් ජීවිතයක් ඇති කෙන මේ ලෝකෙ පහළ වෙච්ච සිල්වන්තම කෙනා. ඊළඟට සුගත මේ ලෝකෙ සුන්දරම නිවන් මඟ හොයාගත්තේ බුදුහාමුදුරු. එක එක මාර්ග තියෙනවා. සමහරු නිරේගාමී මාර්ගයක ගමන් කරලා නිරේට වැටේ. සමහරු අකුසල් කර කර තිරිසන් ලෝකේ යන මාර්ගයේ ගමන් කරලා තිරිසන් ලෝකෙ උපදිනවා. සමහරු ප්‍රේත ලෝකේ යන මාර්ගයේ ගමන් කරලා ප්‍රේත අපායට වැටේ. සමහරු පින් කරගෙන මනුස්ස ලෝකෙට එනවා, දිව්‍ය ලෝකෙට යනවා. භාවනා කළා බොහෝ අය බ්‍රහ්ම ලෝකවල උපදිනවා. මහා බ්‍රහ්මිය ළඟ උපදින්න ආස කරගෙන භාවනා කරන අය. ඔය සියලු මාර්ග අතර සංසාරයෙන් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගයේ ගමන් කරලා නිවනටපත් වුණා සුගත. ලෝකේ සුන්දරම නිවන් මඟ හොයාගෙන ඒ මාර්ගයෙන් ගමන් කරලා නිවනටපත් වෙච්ච නිසා සුගතෝ අන්න දැස් පියාගෙන බුදුහාඳුරන් අරමුණු කරගෙන සුගත බුදුගුණේ සිහි කර. ඊළඟට ලෝකවිදු මේ ලෝකයේ ගැන මනුෂ්‍ය ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක, සතර අපාය, දස දහසක් ලෝක ධාතු, දිවිසහස්‍රී, ත්‍රිවිසහස්‍රී ලෝක ධාතු, කෝටි ලක්ෂයක් සක්වල මේ විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන් ගැන අවබෝධ කරලා ඒ සියලු ලෝකයන්ගෙන් මිදුණා. අන්නේ නිසා ලෝක මිදු. දැන් බුදු ගුණ සිහි කරන කෙනා බුදුහාඳුර අරමුණු කරගෙන මේ බුදු ගුණේ කින් එක සිහි කරන. උන්වහන්සේ කාන්තෙන් අරහන්. මොන හේතුව නිසාද අරහන් කියලා අරහන් බුදු ගුණේ විස්තර ඇතුව හිතෙන් මෙනෙහි කර. උන්වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධ. ඇයි උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධයි කියන්නේ කියලා විස්තර ඇතුව මෙනෙහි කර. උන්වහන්සේ කාන්තේ විචාචන සම්පන්නයි. ඇයි උන්වහන්සේට අපි විචාචන සම්පන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ උපත් මම සරණ ගිය. බුදුරජාණන් වහන්සේ සුගත. ඇයි උන්වහන්සේට අපි සුගතෝ කියන්නේ? උන්වහන්සේ කාන්තේම ලෝකවිදු. ඇයි උන්වහන්සේට ලෝකවිදු කියන්නේ? මේ වගේ ඒ ඒ බුදු ගුණේ අර්ථ සහිතව විමසනවා වෙන බාහිර අරමුණකට හිත යන්න ඉඩ නොදී. බුදුරජාණන් වහන්සේව හිතෙන් අරමුණු කරගෙන බුදු ගුණ මෙනෙහි කරන. ඊළඟට අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ පින් ඇති අය නිවන පිණිස හික්මවන්න ක්‍රම තුනක් අනුගමනය කරා. බුදුහාඳුරු කැමැතිම ක්‍රමේ තමයි අනුශාසනා ධර්මයේ කියන එක. පින්පව් කුසල් ලකුසල් හොඳ නරක ධර්මයේ දේශනා කළ කෙනෙක් නිවනට හික්මවන. සමහර අය බොහොම මාන්න අධිකයි. හැබැයි පෙර පින තියෙන. ආදේශනා ප්‍රතිහාරෙන් එයාගේ හිත කියුනේ එයා හිතන හිතනදී බුදුහාඳුරු දකිනවා. එයයි ධමණය වෙනවා මේ ශ්‍රමණයන් වහන්සේ මහා පුදුම කෙනෙක්නේ මහා ඉර්ධිමති මගේ හිත දකිනවා බුදුසඳුරු ඊට පස්සේ වෝ නිවන් අවබෝධයට හික්මවනවා එහෙමත් අමාරුයි ඉර්ධි ප්‍රතිහාරයෙන් ධමණය කරනවා ඔය විදිහට ආදේශනා ප්‍රතිහාරය අනුධාසනා ප්‍රතිහාරය ඉර්ධි ප්‍රතිහාරය තුලේ අකීකරු දෙව් මිනිසුන්ව නිවන පිණිස හික්මවලා ධමණය කරන දක්ෂයි අනුත්තරෝ පුරිස ධම්ම සාරති ඊළඟට සත්තා දේව මනුස්සා සත්තා කියන්නේ සාස්ත්‍රෝන් වහන්සේ කාගෙද දේව මිනිස්සුන්ගේ මනුස්සයන් විතරක් නෙමෙයි දේව මනුස්සාන සියලු දෙවියන්ටත් නිවන් මඟ පෙන්වුවේ බුදුහාඳුරමයි බුදුහාඳුරන්ගෙන් බණහල දෙවිවරු කොච්චරද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසන් වෙනකොට 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා මොනතරම් දෙවිවරු මේ බුද්ධ දේශන අහලා
බුදුහාඳුන්ගෙන් බණහල මාර්ගඵල ලැබුවද? දිව්‍ය ලෝකෙ ඉන්න ඇද්දින. ඒ නිසා දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ පෙන්නන ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාර. බුද්ධ බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගත් ධර්මයේ මහා කරුණාවෙන් ලෝක සත්‍යයන්ට පෙන්වලා දෙනවා. ගුරු මුස්තිය කියලා බුදුහාඳුරන්ගේ හංගගත් දෙයක් නෑ. අවබෝධයට අදාළ යමක් ඇද්දී සියල්ල මහා කරුණාවෙන් දේශනා කරනවා. අන්න ඒ නිසා අපි කියනවා බුද්ධ කියලා. භගවා කියලා කියන්නේ මේ ලෝකෙ පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා, පින්වන්තම කෙනා. උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් යුක්තයි. සසර පාරමී පින නිසා උන්වහන්සේගේ බුදු සිරුරේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වුණා. බුදු කෙනෙක් දහම් දේශනකොට සිනහ පහළ කරනකොට සතර දළදාගින් සුදු බුදු රැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට පොළොවේ උස්සෙන් යටට යනවා. වලවල් උඩට මතුවෙලා පොළොව සමභාවයටපත් වෙනවා. කුරුරඩු ගල් කැබලි පොළොවෙන් ඉවත් වෙලා සිරිපතුල තබන තැන පිරිසිදු භාවයටපත් වෙනවා. මේ වගේ බුදුහාඳුරන්ගේ ජීවිතයේ තිබිච්ච ආශ්චර්යමත් කාරණා මෙනෙහි කර කර භගවා උන්වහන්සේ භාග්‍යවන්තම කෙනෙක්, පින්වන්තම කෙනෙක්. බුදුහාඳුරන්ව අරමුණු කරගෙන ওই බුදු ගුණ නමය එකින් එක සිහි කරනවා. පින්තුනි අතීත භාවනා ආචාර්යවරු පිරිසුද්ධි මාර්ග වගේ ග්‍රන්ථවල අටුවාවල සඳහන් කරනවා බුදු ගුණ සිහි කරද්දී තමන් කැමති එක්ක තමන් දැකලා තියෙන තමන්ගේ හිතට අරමුණු වෙන බුදුරජාණන් වහන්සේගේ නමකගේ බුදුරුවක් හිතේ මවා ගන්න. එක්ක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්, එක්ක පින්තූරයක්. සමහර භාවනා කරනකොට තමන්ට ඉදිරියේ උස් තැනක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරගෙන ඒ බුදු පිළිමේ තුනුරුවන් වන්දනා කරලා ඒ බුදු පිළිමේ දිස්ස බලාගෙන ඒ නිමිත්ත හිතට ගන්නවා. බුදුහාඳුන්ගේ බුදුරුව හිතෙන් අරමුණු කරගෙන බුදු ගුණ මෙනෙහි කරනවා. එතකොට ඔය විදිහට නිතර නිතර බුදු ගුණ සිහි කරනකොට අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් සිහි කරනවා. මුදලට බුදු ගුණ මෙනෙහි කරනවා. එහෙම කරගෙන යනකොට බුදුහාඳුරු අරමුණු කරගෙන හිතේ සද්ධාව වැඩෙනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. බුදු ගුණ මෙනෙහි කරනවා කියලා කියන්නේ භාවනාවක්. ඒකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව. පින්තුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන යමෙක් බුදුහාඳුරන් අරමුණු කරගෙන බුදු ගුණ සිහි කරනවාද එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් පැස්තින පුණ්‍යාවි සඳ. ඒ නිසා පින්තුනි බුදු ගුණ සිහි කරන් මිනි ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල දැන් බලන්න අර අනාථපිණ්ඩික සිටුතුමා බුදුහාඳුරන් නොදැකම බුද්ධ කියන වචනේ අහපු පළවෙනි දවසේම බුදු ගුණ සිහි කරද්දි හිත එකඟ වුණා නම් බුදුන් දකින්න යන පියවරක වටිනාකම දෙවිවරු අහසින් නම් ගාථාවකින් කියපු හැටි සිහි කරා. එහෙමනම් අපි දවසකට විනාඩි 10ක් 15ක් අඳුම ගානේ පැය භාගයක් බුදුන් ඇඳලා බුදු ගුණ සිහි කරන් පුළුවන් නම් කොච්චර වටිනවද? ඒ නිසා පින්තුනේ පුළුවන් තරම් පුරුදු වෙන්න. දවසේ බුදු ගුණ සිහි මේ බුදු ගුණ සිහි කරනකොට විශාල ආශිර්වාදයක් ආරක්ෂාවක් අපේ පින බලවත් වෙනකොට තමන්ගේ තියෙන කරදර බාධා අවහිර පෙර අකුසල් බලවත් වීම ඔක්කොම යටපත් වෙලා යනවා. කුසල් බලවත් වෙන පෙර පින් මතු වෙලා එනවා. හටගත්තා වූ අකුසල් මතු වෙච්ච අකුසල විපාක යටපත් වෙනවා. සැප නින්දක් ලැබෙනවා. ප්‍රබෝධමත් අවදිවීමක් ලැබෙනවා. නිින්දෙන් පවා බුදු ගුණ අරමුණු වෙනවා. බුද්ධානුස්සතිය හිත පිහිටනවා. ගින්නෙන් වසවිසෙන් අවියාවිද වලින් අනතුරු වෙන්නේ නැහැ කියලා. බුදු ගුණ සිහි කිරීමේ ආනිසංස රැසක් අටුවා ග්‍රන්ථවල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ නිසා නිතර බුදු ගුණ සිහි කරන් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිත බුද්ධානුස්සතිය තුළ පුරුදු කරා. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර පින්තුනි ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දන්න කෙනෙක් වෙන්න පුළුවන්, ලෙඩ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මරණ මංචකේ පවා වටිනාම දේ පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි බුදු ගුණ සිහි කරෝනේ. කෙනෙකුට බුදු ගුණ සිහි කරද්දී මරණ මංචකේ පවා දහසක් අකුසල් යටපත් වෙලා බුදු ගුණ සිහි කරද්දී ඒ පින මතු වෙනවා කියලා අටුවාවේ දේශනාවල් සඳහන් වෙනවා. ඒ නිසා පින්තුනි
මරණ මංචකයේ පවා බුදු ගුණ සීවෙනවා කියලා කියන්නේ ආයේ කාන්ති සුගතිය. බුදුහාමුදුරු පෙන්වා ආනන්දේ යමෙක් බුදුරජාණන් වහන්සේ උපන් තැන සම්බුද්ධත්වයට පත් වෙච්ච තැන ප්‍රථම ධර්ම දේශනාව කළ තැන පිරිනිවන් පාවදාල මේ සතර ස්ථාන මේ පූජනීය පුණ්‍ය භූමි පවා බුදු ගුණ සිහි කළ වන්දනා කරගත් කෙනෙක් නම් ඒව මරණ මංචකයේ සිහි වුණොත් ඒ කාන්තේ සුගතිය යනවා කියන එහෙනම් අපිට පේනවා බුදු ගුණ සිහි කිරීම මොනතරම් පිනක්ද අකුසල් යටපත් වෙලා සැනින් කුසල් බලවත් වෙන පිනක් එහෙමනම් ඔබ හැම දිනාටම ඒ උතුම් බුද්ධානුස්සතියේ කුසලයේ පින බලවත් කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. පින්තුණිය අද ධර්ම දේශනාවේ ධර්මානුශාසනාව රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අස්තිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න.